අයිපන් සුබ දැසනක් අගෝස්තු මාසයේ 12 වෙනිදා අපේ මුණ ගැසෙනවා ලෝකයේ තොරතුරු පිළිබඳව විශ්ලේෂණාත්මකව විමසා බලන්නට. අගෝස්තු මාසයේ 12 වෙනිදා ජාත්‍යන්තර තරුණ දිනය ලෙස තමයි ප්‍රකාශයට පත් කර තිබෙන්නේ. එය බෙහෙවින් වැදගත් දැන් ලෝක ජනගහනයෙන් හරි අඩක් මේ වෙනකොට තරුණ වයස අවුරුදු 30ට අඩු ප්‍රජාව ජීවත් වන බව තමයි සඳහන් වෙන්නේ. එය 2030 වසර වන විට 57ක් වන බව සංඛ්‍යාලේඛනවල දැක්වෙනවා. පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගෙන් ලෝකය ගත්තොත් 26යි තාරුණ්‍ය නියෝජනය කරන්නේ. කාන්තාවන් එයිනුත් 1%ක් පමණයි. කොහොම වුණත් තරුණ ජවය ඒ අදහස් වැදගත් වෙනවා රටක් ඉදිරියට යද්දී ක්‍රියාත්මක කරද්දී ක්‍රියාශීලී වීම. නමුත් වයසින් පමණක් නෙවෙයි අත්දැකීම් වලින් අදහස් වලින් තිබෙන තාරුණ්‍ය වැදගත් වෙනවා රටක් පෝෂණය කරන්නට. ඉතින් අපි ගෙවුණු පැය 24 නෙවෙයි පැය 48 තුල මොකද වෙලා තියෙන්නේ කියලා ලෝකේ දකින්නට පුළුවන් විවිධ වූ කාරණා වාර්තා වෙනවා. අද දවසේදී සිවුදස තොරතුරු අපට ගෙනෙන්නේ ප්‍රවීණ විදස්විත විචාරක මාතවේදී ප්‍රසාද් වඩංගොඩගේ මහතා. අයිබන් හොඳයි. අද දවසේදී අපි තෝරාගෙන තිබෙනවා ප්‍රමුඛ වශයෙන් කතාබහට ලක් කළ යුතු මාධ්‍ය තුල විවිධාකාරයෙන් කතාබහට ලක්වන මාතෘකා කීපයක්. විශේෂයෙන්ම අපි හැම විටම යුක්‍රේනයේ අලුත්ම තත්ත්වය පිළිබඳව කතා කරනවා. දැන් මේ වෙන විට යුක්‍රේනයේ න්‍යෂ්ටික බලාකාරයකට එල්ලුණු ප්‍රහාරයත් එක්කම එයට චෝදනා එල්ලවනවා රුසියාවට. නමුත් රුසියාව මේ චෝදනා ප්‍රතික්ෂේප කරනවා. කොහොම වුණත් එක්සත් ජාතීන්ගේ සංවිධානය අදහස් දක්වමින් සඳහන් කරන්නේ මෙහෙම මේ යුක්‍රේනය තුළ තිබෙන න්‍යෂ්ටික බලාකාරවල සුරක්ෂිතතාවය කුමක්ද කියන කාරණය පිළිබඳව ඔවුන්ගේ දැඩි අවධානය මේ වෙන කොට යොමු වී තිබෙන බව තමයි වාර්තා වෙන්නේ. ඔව් දැන් සුනේත්‍රා මේ තත්ත්වය ගත්තාම අපිට දැන් එකක් තමයි මේ යුක්‍රේන යුද්ධයේ තියෙන ස්වභාවය ගත්තාම මතුවෙන විවිධ අනතුරු දැන් ගෝලීය වශයෙන් මතුවෙන අවදානම් සහගත තත්ත්වයන් ගැන විශේෂයෙන් අපිටත් අවධානය යොමු කරන්න සිද්ධ වෙන එකක් තමයි අපි අර කතා කරපු ආහාර හිගය. කියන්නේ ධාන්‍ය ඉගවීම නිසා ධාන්‍ය යුක්‍රේන ධාන්‍ය වෙළඳපොළට නොයෑම නිසා ඇතිවෙච්ච ප්‍රශ්නය. කියන්නේ මේ තිරිඟු පිටිමිල සීක්‍රේන ඉහළ යාමෙන් ඇති වූ අවදානම් සහගත තත්ත්වය. දැන් මේ අවදානම ඊට වඩා වෙනස් අවදානම. කියලාට මේ අපි කලින් කතා කරා යුරෝපය තුළ ඇති වෙලා තියෙන අස්ථාවර තත්ත්වය. මේ අස්ථාවර තත්ත්වය නිසා අනිකුත් රටවල ආර්ථිකයට වෙන බලපෑම් බලශක්ති අර්බුදය. දැන් මේ යුක්‍රේන රුසියා අර්බුදය මුල් කරගනිමින් සීක්‍රේන් ගෑස් තෙල් මිල ඉහළ යාම සම්බාධක නිසා ඇති වෙලා තියෙන ප්‍රශ්න මේවා කතා කරා. දැන් මේ න්‍යෂ්ටික අවදානම මේකත් අලුත් තත්ත්වයක් යුක්‍රේන යුද්ධය පදනම් කරගත්ත. එතකොට දැන් මේ යුක්‍රේන යුද්ධය හා බැඳුණු ලෝකයට අහිතකර බලපෑම් ගෙන දෙන සිද්ධිමාලාවලින් තවත් එකක් විදිහට තමයි මේ න්‍යෂ්ටික ප්‍රශ්නය අපි කතා කරන්නේ. දැන් යුද්ධය පටන් ගත් අවස්ථාවෙම බොහෝ දෙනා බටහිර මාධ්‍ය කතා කරා විශේෂයෙන්ම රුසියානු හමුදා අර 1986 විනාශයට පත්වෙච්ච චර්නොබිල් බලාගාරයේ අවට ඒ කලාපය අත්පත් කර ගැනීම පිළිබඳව එතෙන්දී සිදු කරපු ප්‍රහාර නිසා අර චර්නොබිල් බලාගාරය වසා දමලා තියෙන විශාල කොන්ක්‍රීට් තට්ටුවකින් යම් කිසි ආකාරයකින් ඊට හානියක් සිදු වුණොත් නැවත වතාවක් මේ රේඩියේෂන් එහෙම නැත්නම් විකිරණශීලීත්වය වාතයට මුදා හරියද කියලා. ඊළඟට දැන් ඒක කොහොම වුණත් ඒ ප්‍රශ්නයේ ගැටුම ලොකු බලපෑමකින් තොරව අවසන් වුණා යුද්ධයේ මුල් භාගයේදීම මාර්තු මාසයේ වගේ වෙනකොට රුසියානු හමුදායෙන් ප්‍රදේශය අත්හැරලා ඉවත් වුණා. ඉන් පස්සේ හුඟක්ම අවධානය යොමු වුණේ යුක්‍රේනයේ දකුණු දිග කලාපේ. දකුණු දිග කියවට මේක ඇත්තටම ගිනිකොන ප්‍රදේශයට වෙන්නට තමයි පිහිට මේ බර පිහිටලා තියෙනවා. ඔබට පේනවා සැපරුසේසියා කියලා නමක් පේනවා ඇති නිල්පාට කලාපය. නිල්පාට ඉරිසහිත කලාපයෙන් පෙන්නන්නේ දැන් රුසියාව අත්පත් කරගෙන ඉන්න ප්‍රදේශය. එතකොට මේ සැපරුසේසියා බලාගාරය රුසියානු හමුදා බලාධිකාරී තියෙන ප්‍රදේශයෙන් තරමක් ඉස්සරහා තියෙන නිසා යුක්‍රේන පාලනයටත් මේකට මැදිහත් වෙන්නේ මේ යම් ආකාරයක ප්‍රහාරයක් එල්ල කරන්න පුළුවන් මට්ටමක තියෙන. හැබැයි සමස්තයක් විදිහට ගත්තාම මේ කලාපේම තියෙන රුසියානු හමුදා අතේ දැනට සපරොසිසියා බලාගාරය රුසියාව විසින් අත්පත් කරගෙන තියෙන ත රුසියානු හමුදා ඒවට ඉන්නවා. ප්‍රශ්නය මතුවෙලා තියෙන්නේ දැන් යම් ආකාරයකින් පාලනය වෙනස් වීම හෝ ආරක්ෂාව ආරක්ෂක කණ්ඩායම් වෙනස් වීම කියන එක නැෂ්ටික බලාගාරයක ක්‍රියාකාරීත්වයට අවධානමක් නෙමෙයි. දැන් මෙතන ප්‍රශ්නේ වෙලා තියෙන්නේ එම කලාපයට ෂෙල් වෙඩි ප්‍රහාර එල්ලවීම. මේක තමයි ඉෂු එක. එහෙමත් නැත්නම් මේක තමයි ප්‍රශ්නේ.
යුක්රේන ජනාධිපතිවරයා සෙලෙන්ස්කි ප්‍රකාශ කරන රුසියාව සිදු කරන අපරාධවල තවත් එක අංගයක් විදිහට ඔපෙන්වා දෙනවා මේ න්‍යෂ්ටික අස්ථාවර භාවය ඇති කිරීම රුසියාව උත්සාහ දැරීම කියන කාරණේ. නමුත් ඔගේ රුසියාවේ ප්‍රතිචාරය වෙලා තියෙන ඔවුන් කිසිදු අතකින් මේ අවදානම් සහගත න්‍යෂ්ටික ක්‍රියාවලියකට එළඹෙන්නේ නැහැ. ඒක එහෙමත් නැත්නම් න්‍යෂ්ටික බලාගාර කඩාදාන ඒවා යට බෝම්බ දාන්න පෙළඹෙන්නේ නැහැ. මොකද ඒ අනතුර ඇත්තටම රුසියානුවන්ට තියෙන නිසා කියන එක තමයි රුසියාවේ ප්‍රතිචාරය බවට පත් වෙලා තියෙන්නේ. දැන් මේක ඇත්තටම war of words එහෙමත් නැත්නම් මේ වාක් සංග්‍රාමයක් බවට පත් වෙලා තියෙන යුක්රේනය සහ රුසියාව අතර. දැන් අලුත්ම තත්ත්වයේ මේ මාධ්‍ය වාර්තාවල දැක්වෙන ආකාරයට මේ සැප්‍රොසේසියා බලාගාරය රුසියාව අල්ලාගෙන ඉන්නවා. එතකොට යුක්රේන ජාතික සේවකයන් සඳහන් කරනවා රුසියාව ඔවුන්ට මේ ප්‍රදේශයෙන් ඉවත් වෙන්න දෙන්න, කියන්නේ ඒ බලාගාරයෙන් ඉවත් වෙන්න දෙන්නේ නැහැ, ඔවුන්ව බලහත්කාරයෙන් රඳවගෙන බලාගාරයේ ක්‍රියාත්මක තත්ත්වයේ තියාගෙන ඉන්නවා කියලා. මේ චෝදනාව දැනට ඒ බලාගාරයේ සේවය කරන යුක්රේන සේවකයන් විසින් නගලා තියෙනවා. ඊළඟට දැන් එක්සත් ජාතීන්ගේ අවධානය යොමු වෙලා තියෙන්නේ කිසිදු පාර්ශ්වයක් විසින් වගකීම් බාරගනු නොලැබූ ෂෙල්ලුඩි ප්‍රහාර 10ක් පමණ මේ කලාපයට එල්ල වෙලා තියෙනවා. රුසියාව ප්‍රශ්න කරන්නේ ඇයි බලාගාරයේ අපේ අතේ තියෙනවනම් ඇයි අපිම ෂෙල්ලුඩි ගහගන්නේ කියලා. රුසියාට චෝදනා එල්ල වෙනකොට. එතකොට දැන් යුක්‍රේන පාර්ශ්වය කියනවා මේක රුසියාවේ තවත් මේ උපක්‍රමයක් මේ න්‍යෂ්ටික බලාගාරය විනාශ කළා යම් කිසි ආකාරයක අස්ථාවර තත්ත්වයක් අවදානමක් ඇති කරන්න කියලා. ඒ වගේම මෙන්න මේ දර්ශන විදිහ දෙහාවට ඔබේ අවධානය යොමු කරන්න මම කැමතියි. මේ තියෙන්නේ අපි අර කතා කරපු බලාගාරය හෝ ඒවට කලාපේ නෙමෙයි, ඒ පින්තූරේ දැක්කේ එක චන්ද්‍රිකා ඡායාරූපයක්. දැන් මේ යුක්‍රේන යුද්ධයේ සිදුවන විවිධ අභිරහස් දේවල් පිළිබඳව කතා කරන්න ඕනේ. දැන් මේ බලාගාරයට පහර දීමත් කවුරු කළාද කියලා නෑ, දැන් කෙනෙක්වත් බාර ගන්න කෙනෙක් නැහැ මේක වගේ. දැන් ඒ වගේ යම් ආකාරයක අභිරහස් දේවල් සිද්ධ වෙනවා. දැන් අයියේ මං කලින් පෙන්නපු දැක්ක ඒ චන්ද්‍රිකා ඡායාරූපේ තියෙන්නේ රුසියාව දැනට පාලනය කරගෙන යන නමුත් කලින් යුක්‍රේනයේ සතුව තිබල 2014 රුසියාව විසින් අත්පත් කරගන්නා ලද ක්‍රිමියානු අර්ධද්වීපය. ක්‍රිමියානු අර්ධද්වීපයේ තියෙන රුසියානු ගුවන් හමුදා කඳවුරක් තමයි අපි ඒ දැක්කේ. එතකොට ඒ රුසියානු ගුවන් හමුදා කඳවුර දැන් ඒක දර්ශනයට අපිට නැවත වතාවක් යොමුනුත් බලා ගන්න පුළුවන් චන්ද්‍රිකා ඡායාරූපයට. දැන් මීට දින 3කට පෙර ඒ රුසියානු ගුවන් කඳවුරේ විශාල පිපිරීමක් හටගෙන තිබුණා. ඒ පිපිරීම හටගෙන තිබුණේ ඇයි කියන දේ සම්බන්ධයෙන් තවමත් උත්තරයක් නැහැ සුනේත්‍රා. දැන් මෙතෙන්දී යුක්‍රේන පාර්ශවය කිසිදු අතකින් ප්‍රකාශ කළ සාමාන්‍යයෙන් ඔවුන් කලින් ප්‍රහාරයක් එල්ල කරා. ඔබට මතකද මොස්කවා කියන යුද නැවට රුසියානු නාවික හමුදාවේ ප්‍රධාන යුද නැව ෆ්ලැග්ෂිප් එකට පහර දුන්නාම රුසියාව එක මුලින් කිව්වා නැව තුල පිපිරීමක් නිසා නැව ගිල්ල ගියා කියලා. හැබැයි යුක්‍රේනය කිව්වා ඔවුන් සතු මේ ඇමරිකාවෙන් ඒගොල්ලන්ට දීපු හාපූන් කියන මිසයිල් එකක් පාවිච්චි කළා තමයි ඒ නැව විනාශ කරේ කියලා. හැබැයි මේ අපි අර කලින් දැක්ක මේ ගුවන් තොටුපළට, ඒ කියන්නේ හමුදා ගුවන් හම රුසියානු ගුවන් හමුදා කඳවුරට පහර දීම යුක්‍රේනය විසින් සිදු කළ බවට මේ දක්වා පිළිගෙන නැහැ. රුසියාව සඳහන් කරනවා ඒ කඳවුර තුල පිපිරීමක් සිදු වුණා, නමුත් කිසිදු හානියක් නැහැ කියලා. ඒ චන්ද්‍රිකා ඡායාරූපයෙන් පෙන්නුම් කරනවා. ඒ වගේම බටහිර මාධ්‍යයේ චන්ද්‍රිකා ඡායාරූපය විශ්ලේෂණය කරමින් සඳහන් කරලා තිබුණා මේ ගුවන් තොටුපළට සැලකිය යුතු හානියක් වෙච්ච ලකුණු තියෙනවා. ඒ වගේ මේ නැවතත් ඔබට බලා ගන්න පුළුවන් ඒ දර්ශනය. මේකේ ධාවන පතවලට හානියක් වෙලා නැහැ, නමුත් ප්‍රහාරක යානා ගාල් කළා තියෙන ප්‍රදේශයට පැහැදිලිවම හානියක් වෙලා තියෙන ආකාරය පෙන්නුම් කරනවා. ඒ විතරක් නෙමෙයි යානා 6ක් පමණ විනාශ වෙච්ච ආකාරයක් පැහැදිලිව පෙන්නුම් කරනවා. ඒ වගේම ස්ථාන කිහිපයක පිපිරීම් ඇති වෙච්ච සලකුණු ක්‍රේටර්ස් එහෙම නැත්නම් වලවල් ඇති වෙලා තියෙන ආකාරය පෙන්නුම් කරනවා. ඒ කියන්නේ එක්කෝ මෙවැනි දෙයක් ඇති වෙන්නේ එක්ක ගුවන් ප්‍රහාරයකින් එහෙම නැත්නම් මිසයිල් ප්‍රහාරයකින්. ඒ කියන්නේ මේ යුක්‍රේනයත් රුසියාවත් නොවන කිසියම් පාර්ශවයක් මීට මැදිහත් වී සිටිනවා කියලා. දැන් ඒක හරියටම කියන්න බෑ සුනේත. දැන් බොහෝ දුරට අනුමාන කළ හැකි දේ තමයි යුක්‍රේනය පිළි නොගත්තත් ඔවුන්ට ලැබිච්ච මං හිතන්නේ බටහිර රටවලින් ලැබිච්ච දියුණු අවියක් පාවිච්චි කළා මේකට පහර දුන්න වෙන්න පුළුවන්. අර මේ මොස්කවා නැවට පහර දුන්නා වගේ එහෙම කළා ඇතැම් විට ඔවුන් තව
කාලයක් ගන්නවා ඇති මේ පිළිබඳව යම් කිසි ඉදිරිපත් කිරීමක් කරන්න. එතකල් ඕන් මේක පිළි නොගෙන ඉන්නවා වෙන්න පුළුවන්. ඒක තමයි සිදුවිය හැකි ආසන්නතම දේ. එහෙම නැත්නම් යුක්‍රේනය වෙනුවෙන් කිසියත් වෙනත් කිසියම් පාර්ශවයක් මේ ප්‍රහාරය සිදු කළා වෙන්නට පුළුවන්. හැබැයි රුසියාව පිළිගෙන නැහැ තාම මෙවැනි ලොකු ප්‍රහාරයක, ඒ කියන්නේ යම් පිපිරීමක් වුණා කියලා කියනවා රුසියාව. නමුත් ඒකේ හානියක් වුණා කියන කාරණය රුසියාව පිළිගෙන නැහැ. ඉතින් ඒ අනුව බැලුවහම ඔය වගේ අභිරහස් තැන් මේ යුක්‍රේන යුද්ධය තුළ තියෙනවා. මොකද අපිට පේන්න තියෙන කාරණයක් තමයි යුක්‍රේන යුද්ධය එන්න එන්නම සංකීර්ණ තැනකට පත් වෙනවා. ඒ තුළ යුක්‍රේනයේ විනාශයට පත් වෙනවා පමණක් නෙමෙයි රුසියාවටත් සැලකිය යුතු හානියක් සිද්ධ වෙනවා. මොකද රුසියාවේ සතුරන් මේක පාවිච්චි කරනවා ක්‍රමක්‍රමෙන් විවිධ කෝණවලින්, ආර්ථික පැත්තෙන්, සම්බාධක පනවල, රාජතාන්ත්‍රික පැත්තෙන්, දේශපාලනික පැත්තෙන්, පතරක් නෙමෙයි යුදමේ පැත්තෙනුත්. දැන් ඇත්තටම යුක්‍රේනය හොඳ ඔවුන්ගේ මේ 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 අපි ගත්තොත් ගෝලීය වශයෙන් බටහිර රටවලට ඔවුන්ගේ අවියායුධ අපි කලින් කතා කරා, අවියායුධ පාවිච්චි මේ මේ පාවිච්චි කළ බලන්න සැබෑ තත්ත්වයන් යටතේ පාවිච්චි කළ බලන්න, ඒ වගේම ඒවායේ ප්‍රතිඵල දැනගන්න ඉතාම හොඳ අවස්ථාව බවට පත් වෙලා තියෙනවා. කලින් 2014 2012 2011 කාලවකවානුවල ලිබියාවේදී සිරියාවේදී මේ තත්ත්වය ඇති වුණා. ලිබියාවට යුරෝපා රටවල් ටොන් ගණනින් ආයුධ ගෙනත් හෙළුවා මේ ප්‍රහාරය එල්ල කිරීම සඳහා. දැන් මෙතනත් වෙන්නේ ආයුධ ගොඩ ගැහීමක් මිස මේ යුක්‍රේන යුද්ධයේ මේ යම් ආකාරයක විසඳලා මේ ඇති වෙලා තියෙන විනාශය නතර කිරීමේ පියවරකට වඩා පුළුවන් තරම් ගහගනින්නලා කියන ස්ථාවරය තමයි මෙතනත් ඇති වෙලා තියෙන්නේ. ඒක තමයි ඉතාම ඛේදනීය තත්ත්වයක් ඇති වෙලා තියෙන්නේ. මොකද අපිට පේන තියෙනවා ඉතා බරපතල මානුෂීය ඛේද වාචකයක් චෝදනා කර ගැනීම වලින් මිදිලා යම් ආකාරයකින් මේ යුද්ධය අවසන් කිරීමට මේ ජර මේ විපතට පත්වේ යුක්ත යුක්‍රේනියානුවන්ට සහන සැලසීමට, ඒ වගේම රුසියාව යම් කිසි දේශපාලනික සංහිඳියාත්මක වැඩපිළිවෙලකට යොමු කරවා ගැනීමට වැඩපිළිවෙලක් අවශ්‍ය වෙනවා. යුද්ධයේදී විශේෂයෙන්ම යුද්ධ ඇති වනවාට වඩා එය ඇති කරන බව තමයි දකින්නට තිබෙන්නේ විවිධාකාර යුද්ධයන් පිළිබඳව අපිට කතාබහ කරද්දී. කොහොම වුණත් දේශපාලනයේදී බලයත් එක්කම වත්කම් කියන දේත් ඉබේම වැඩි වෙන දෙයක්. දැන් ඩොනල්ඩ් ට්‍රම්ප් ජනාධිපතිවරයා සම්බන්ධයෙන් ඔහුගෙන් වත්කම් පිළිබඳව මේ දවස්වල බෙහෙවින් කතාබහට ලක් කරනවා, සහ ඒ සම්බන්ධයෙන් පරීක්ෂණ කරන ඔහුගේ නිවස වගේම ඔහුට අයත් නිවාඩු නිකේතන පවා පරීක්ෂාවට ලක් කරනවා. දැන් එවැනි තත්ත්වයක් හිටපු ජනාධිපතිවරයෙක් ඩොනල්ඩ් ට්‍රම්ප් ඔහුගේ නිවස පරීක්ෂා කිරීම සඳහා ලැබුණු වරෙන්තුව ප්‍රසිද්ධ කරන ලෙසට විවිධ පාර්ශවයන් මේ වෙනකොට අධිකරණයෙන් ඉල්ලා තිබෙනවා. ඔව්, ඒ අනුව ඇමරිකානු නීතිපතිවරයා ජෙනරල් මැරික් ගාලන් ඔහු සඳහන් කළා තියෙනවා මේ ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ ෆ්ලොරිඩාහි පිටි මාර්කොලාගෝ කියන ඒ මේ නිවාස සංකීර්ණය පරීක්ෂා කිරීම සඳහා නිකුත් කරපු වරෙන්තුව අද වෙනකොට ප්‍රසිද්ධියට පත් කරනවා. එහෙම නැත්නම් අන්සීල් කරනවා. මේ අන්සීල් කරනවා කියන ක්‍රියාවලියෙන් සිද්ධ වෙන්නේ මේ වරෙන්තුව පිළිබඳ තොරතුරු ලබා ගන්න මහජනතාවට ඉඩකඩ ලැබෙනවා. ඒක තවදුරටත් කොන්ෆිඩෙන්ෂියල් ඩොකියුමන්ට් එකක්, රහසිගත ලියවිල්ලක් නෙමෙයි. ඒ නිසා ජනතාවට ඉඩකඩ ලැබෙනවා මේ ගැන ඕනම අවශ්‍ය පාර්ශවයකට මේ වරෙන්තුව නිකුත් කළේ ඇයි, ඒ වගේ මේ වරෙන්තුවේ තියෙන්නේ මොනවද කියන එක ගැන තොරතුරු දැනගන්න. ඇයි දැන් නීතිපතිවරයා මෙවැනි ක්‍රියාවකට පෙළඹෙන්න හේතුව ඇයි? දැන් සුනේත්‍ර කිව්වා වගේ දැඩි බලපෑම් එල්ල වෙනවා. කොහොමද ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ නිවස පරීක්ෂා කරේ? ට්‍රම්ප් කියන්නේ හිටපු ජනාධිපතිවරයෙක් ඔබ සඳහන් කළා වගේ. ඇමරිකානු ඉතිහාසයේ නිවාසය, කියන්නේ තමන්ගේ නිවාසයක් හෝ ඔහුට අයත් දේපලක් පරීක්ෂා කිරීමකට මෙවැනි FBI එම නැත්නම් ෆෙඩරල් රහස් පරීක්ෂකයන්ගේ පරීක්ෂාවට ලක්වෙච්ච, ඒ කියන්නේ හිටපු ජනාධිපතිවරයෙකුට දේපලක් එවැනි ආකාරයක පරීක්ෂාවට ලක්වෙච්ච ප්‍රථම අවස්ථාව මේක. ඒ නිසා ලොකු ආందోళනයක් හටගෙන තියෙනවා. දැන් මෙතෙන්දී ඇමරිකානු ක්‍රමවේදය අනුව ඇමරිකාවේ අපි දන්නවා ප්‍රජාතන්ත්‍රවාදී තහවුරු කිරීම සඳහා රට තියෙන ප්‍රධාන ඒ රාජ්‍යයේ ප්‍රධාන අංග ටික විධායකය, ව්‍යවස්ථාදායකය, ඒ වගේම අධිකරණයේ එකිනෙකින් චෙක් ඇන්ඩ් බැලන්ස්, ඒ කියන්නේ එකකට එකක් යම් ආකාරයකින් පරීක්ෂාවට ලක් කළ හැකි ආකාරයෙන් තමයි මේ ව්‍යවස්ථාව සැකසීලා තියෙන්නේ. හැබැයි මේ ක්‍රමය තුළ තවත් තියෙන අඩුපාඩුවක් තමයි, දැන් අධිකරණය ගත්තාම නීතිපති දෙපාර්තමේන්තුව, ඒ වගේම ශ්‍රේෂ්ඨාධිකරණයේ මේ වගේ තැන්වලට ඍජුවම ජනාධිපතිවරයා පත් කළ පිරිස් තමයි
ජනාධිපතිවරයා බලය තියෙන පිරිස්පත් කිරීම සඳහා. දැන් මේ වෙනකොට තියෙන චෝදනාව තමයි ඇමරිකානු නීතිපති දෙපාර්තමේන්තුව පිරිලා තියෙන ඩිමොක්‍රටික් පාක්ෂිකයන්ගේ නීතිපතිවරයාද ඇතුළුව. ඒ නිසා නීතිපති දෙපාර්තමේන්තුව හරහා ප්‍රතිවාදී කියන්නේ දැනට ඩිමොක්‍රටික්වරු තමන්ගේ ප්‍රධාන ප්‍රතිවාදියා විදිහට සලකන්නේ රිපබ්ලිකන් පක්ෂයේ ඩොනල්ඩ් ට්‍රම්ප්. මොකද ඩොනල්ඩ් ට්‍රම්ප්ගෙන් එල්ලවෙන අභියෝගය තවමත් අවසන් නැහැ. සාමාන්‍යයෙන් ජනාධිපතිවරයෙක් ජනාධිපතිවරණින් පැරදුනාට පස්සේ ඔහු දේශපාලන කටයුතු වලට ලොකුට මැදිහත් වෙන්නේ නැහැ. අපි දැක්ක බරක් ඔබාමා, ජෝර්ජ් ඩබ්ලිව් බුෂ්, ඊට පස්සේ බිල් ක්ලින්ටන්, මේගොල්ලෝ යම් යම් අවස්ථාවල යම් යම් පුද්ගලයන්ගේ සහාය සඳහා ඉදිරිපත් වුණාට ප්‍රධාන දේශපාලන මාතෘකා බවට මේ චරිතපත් වෙන්නේ නැහැ. පත් වෙලා නැහැ. හැබැයි ඩොනල්ඩ් ට්‍රම්ප් තවමත් ඉතාම තදින් දේශපාලනිකව ක්‍රියාකාරී. ඔහු වටා අන්ත දක්ෂිණාංශික කණ්ඩායම පෙළ ගැහිලා ඉන්නවා. ඔවුන් ඉතාම සක්‍රියයි දේශපාලනය තුළ. ඒ නිසා ට්‍රම්ප්ට එරෙහිව කරන විච් හන්ට් එකක්, එහෙමත් නැත්නම් මේ ට්‍රම්ප්ට එරෙහිව කරන දේශපාලනික වශයෙන් මේ අරමුණක් ඇති ක්‍රියාදාමයක් විදිහට තමයි මේ සම්බන්ධයෙන් චෝදනා මතුවෙලා තියෙන්නේ. ඒ අනුව තමයි නීතිපති වරයා මේ වෙනකොට තීරණය කළා තියෙන්නේ, මේ මැරික් ගාලන් තීරණය කළා තියෙන්නේ මේ වරෙන්තුව ප්‍රකාශය ප්‍රසිද්ධපත් කරන්න. එහෙනම් ඇයි ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ නිවස පරීක්ෂාවට ලක් වුණේ? මේක පළවෙනි වතාවම නෙවෙයි. අපි ගත්තොත් මේ ගැන මේ තියෙනවා මේ තොරතුරු ගණනාවක්. මොකද දැන් ඩොනල්ඩ් ට්‍රම්ප් දවල මන්දිරෙන් ඉවත් වෙද්දී යම් කිසි ආකාරයක ප්‍රශ්නකාරී තත්ත්වයන් නිර්මාණය වුණා. ඔහු මේ දවල මන්දිරයේ ඔහුගේ පාලන සමයට අදාළව තිබිච්ච රාජ්‍ය يعني ලිපිලේඛන ඇතුළු යම් වැදගත් කොටසක් ඔහු ඉවත් කරගත්තාද කියන කාරණේ. ඒ අනුව මේ මුලින්ම ජනවාරි මාසේ, මේ අවුරුද්දේ ජනවාරි මාසේ ඇමරිකාවේ ලේඛනාරක්ෂක බලධාරීන් National Archives ඔවුන් මේ ජනාධිපතිවරයාගේ මාර්ලාගෝ කියන ඒ නිවස පරීක්ෂාවට ලක් කළා. ඔවුන් හොයාගත්තා ලියකියවිලි අඩංගු පෙට්ටි 15ක්. එතකොට දැන් පෙබරවාරි මාසේදී මේක මේ ගැන යම් යම් තොරතුරු පළ වුණා. මේවා මේ අයිති වෙන්නේ ජාතික ලේඛනාරක්ෂක අධිකාරියට. මේවා යම් ආකාරයෙන් ක්ලාසිෆයිඩ්, එහෙම නැත්නම් රහසිගත ලෙස සැලකෙන තොරතුරු මේ ලේඛනවල තියෙන්නේ කියන එක ප්‍රකාශයට පත් වුණා. ඉන් පසුව ඩොනල්ඩ් ට්‍රම්ප් යම් ආකාරයකින් එකඟතාවකට එළඹුණා. ජූනි මාසේ වෙනකොට මේ ඔහුගේ නිවස තුළ මේ ලියකියවිලි සුරක්ෂිතව තියෙනවා, අවශ්‍ය වෙලාවක අවශ්‍ය බලධාරීන්ට ගන්න පුළුවන් කියලා. අවසානයේදී මේ ප්‍රශ්නය දුරදිග යාමේ පියවරක් විදිහට තමයි අගෝස්තු 8 වෙනිදා මේ FBI නිලධාරීන් මේ ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ නිවස පරීක්ෂා කළා. ඔය මතභේදයට ලක් වෙච්ච ඒ පෙට්ටි 10ක්, ලියකියවිලි අඩංගු පෙට්ටි 10ක් ඉවත් කරගන්න. එතකොට දැන් මේ ලියකියවිලි තියෙන්නේ මොනවද? මේවා යම් ආකාරයක අයථා ක්‍රියාවලියකට සම්බන්ධද? එහෙමත් නැත්නම් අර අපිට වාර්තා වෙච්ච ජනවාරි 6 වෙනිදා වාර්තා වෙච්ච මේ කැපිටල් හිල් ප්‍රහාරයට සම්බන්ධ තොරතුරු තියෙනවද? මේ පිළිබඳව ඉදිරියේදී පරීක්ෂණවල තොරතුරු එළි වෙයි. කොමනක් ඩිමොක්‍රටික් පාක්ෂයන් තුළ යම් සැකයක් තියෙනවා ඩොනල්ඩ් ට්‍රම්ප් ඉදිරි කාලයේදී නැවත වතාවක් දේශපාලනට පිවිසෙයි. එතකොට ට්‍රම්ප් වටා විශාල දක්ෂිණාසික පිරිසක් ගොනු වෙයි කියන බියත් මේ ඩිමොක්‍රටික් පක්ෂය තුළ තියෙනවා. ඉතින් අපිට මේ ප්‍රශ්නය යන දිශානතිය ගැන ඉදිරියේදී තවදුරටත් කතා කරන්න තියෙවි. අපේ අවධානය යොමු කරමු කෙන්‍යාවේ ජනාධිපතිවරණය පසුගිය 9 වෙනිදා අඟහරුවාද පැවැත්වුණ නමුත් අද වෙනකනුත් නිශ්චිත ජනාධිපතිවරයෙක් තෝරාපත් කරගෙන නැහැ. උහුරු කෙන්‍යාට ආගේ අනුප්‍රාප්තිකයා කවුරුන් වේද කියලා බලාපොරොත්තු වෙමින් ඉන්නවා. සහ දැන් ජනාධිපතිවරයෙක් නොමැති කම නිසාම රට තුළ යම් අස්ථාවරත්වයක් ගොඩනැගී තිබෙනවා. ඔව්, දැන් මේ කෙන්‍යාවේ තත්ත්වය ගත්තහම දැන් අප්‍රිකානු රටවල් ගණනාවක මේ වෙනකොට අස්ථාවර තත්ත්වයන් නිර්මාණය වෙලා තියෙන විවිධ හේතු මත අපි ඊළඟට සියරාලියෝන් ගැන කතා කරනවා. ඒ වගේම දැන් කෙන්‍යාවේ තත්ත්වය විශේෂයෙන්ම මේ දේශපාලනික වශයෙන් අස්ථාවර තත්ත්වයන් නිර්මාණය වෙලා තියෙන මේක අලුත් දෙයක් නෙමෙයි. මීට වසර ගණනාවකට පෙර ආතුව උහුරු කෙන්‍යාට මේ ජනාධිපතිවරණය කියන ඔහු ජයග්‍රහණය කරපු අවස්ථාවේදීත් මෙවැනිම තත්ත්වයන් නිර්මාණය වුණා. ඉතාම බරපතල විදිහට
මේ අස්ථාවර තත්ත්වයන් නිර්මාණය වුණා. මොකද ජයග්‍රාහකයා කවුද කියන එක නිර්ණය කර ගැනීමට තියෙන ගැටලු සහගත තත්ත්වයක් නිසා. දැන් මේ තත්ත්වය එන්නෙන්නම නරක අතට හැරෙනවා. අල් ජසීරා වාර්තාවක දැක්වෙනවා මෙහෙම, ඉන් කෙන්යා පෙන්ඩිං ඉලෙක්ෂන් රිසල්ට්ස් කීප් ද නේෂන් ඉන් සස්පෙන්ස්. දැන් මේ ප්‍රධාන වශයෙන්ම ගත්තහම මේ තත්ත්වය නිර්මාණය වෙලා තියෙන්නේ අගෝස්තු 9 වෙනිදා මේ ජනාධිපතිවරණයේ 64ක් තමයි ජනාධිපතිවරණයේදී ඡන්දය ප්‍රකාශ කරලා තියෙන්නේ. 2017 පැවති ජනාධිපතිවරණයේදී 80ක් පමණ ඡන්දායකයන්ගෙන් ඡන්දය පාවිච්චි කළා. ඉතින් යනුව ගත්තහම මේ තියෙන ප්‍රධානම ගැටලුව මේ ප්‍රතිඵල සම්බන්ධයෙන් තියෙන මේ ගැටලු සහගත තත්ත්වය. දැන් මෙතෙන්දී කෙන්යාවේ මේ මැතිවරණ කොමිසම් ප්‍රකාශ කරලා තියෙනවා යම් යම් ප්‍රශ්නකාරී තත්ත්වයන් තියෙනවා කියලා ඇතැම් ප්‍රදේශවල ප්‍රතිඵල සම්බන්ධයෙන්. කොහොමනත් මෙතෙන්දී ජනතාව බලාපොරොත්තු වෙන්නේ ඉතා ඉක්මනට ජයග්‍රාහකයෙක් ප්‍රකාශයට පත් කරයි කියලා. මොකද මේ ජයග්‍රාහකයා ඡන්ද 50%කට වැඩි සංඛ්‍යාවක් ලබා ගත යුතුයි ජයග්‍රාහකයෙකු වීම සඳහා. මම කලින් කිව්වා වගේ 2007 අවුරුද්දේදී උහුරු කෙන්යාට බලයට පත් වුණාම ඊට අභියෝග කරා රයිලා ඔඩිංගා, හිටපු ඒ ප්‍රතිවාදී පාර්ශ්වයෙන් ඉදිරිපත් වෙච්ච අපේක්ෂකයා. ඒක කෙන්යාවේ කාලාන්තරයක් තිස්සේ ඇදිච්ච ප්‍රශ්නයක් බවට පත් වුණා. මෙවරත් ඒ වගේ තත්ත්වයන් නිර්මාණය වෙයිද කියන එක ගැන ගැටලුවක් පවතිනවා. ආර්ථික බිඳවැටීම් කඩාවැටීම් හමුවේ අපහසුතාවයට පත්වෙන්නේ ඒ රටවල්වල ජනතාවේ නිසා. ජනතා විරෝධතා නිරන්තරයෙන්ම රජයට එරෙහිව මතුවනවා. බටහිර අප්‍රිකාවේ රාජ්‍යයක් වන සියරා ලියෝන්හි මේ වෙනකොට එවැනි ආර්ථික දුෂ්කරතා හේතුවෙන් විරෝධතාකරුවන් සහ පොලිසිය අතර ගැටුම් ඇතිවී ජීවිතක්ෂයට පවා පුද්ගලින් 12 දෙනෙක් පමණ පත්වී තිබෙන තත්ත්වයක් තමයි වාතාවරණයක් තමයි වාර්තා වෙන්නේ. ඔව්, දැන් මේ වෙනකොට යම් ආකාරයක ගැටුම්වල සමනය වීමක් දක්නට ලැබෙනවා සුනේත්‍ර. නමුත් පහුගිය සතිය පුරාම මේ සියරා ලියෝන් රාජ්‍යයේ ගැටුම්කාරී තත්ත්වය වාර්තා වුණා. ප්‍රධාන හේතුව බඩුමිලි ඉහළ යාම, ජනතාවට අත්‍යවශ්‍ය දේවල් හිඟවීම, ඒ වගේ මුද්දමන ඉහළ යාම නිසා ඇති වෙලා තියෙන ආර්ථික අපහසුතා, ඒ වගේම ජනතාවට යම් සහනයක් ලබා දීමට මේ පාලකයන් නොහැකිවීම, මේ වගේ කාරණා මුල් කරගනිමින් තමයි අපි මේ දකින ආකාරයේ ගැටුම්කාරී තත්ත්වය නිර්මාණය වුණේ. මේක සාමකාමී උද්ඝෝෂණයකට වඩා ගැටුම්කාරී තත්ත්වයක්. මොකද මේ වෙනකොට අපිට වාර්තා වෙනවා ඊයේ දිනේ තුල පමණක් ඔබ කිව්ව පරිදි 12 දෙනෙක් මිය ගිහිලා තිබුණා. විරෝධතාකරුවන් 6 දෙනෙක් සහ පොලිස් භටයන් 6 දෙනෙක්. ඒ වගේම ඊට පෙරාතුවත් මේ ඇතිවෙච්ච ගැටුම් වලින් සමස්තයක් විදිහට ගත්තහම මේ 20ක් පමණ මිය ගිහිල්ලා තියෙනවා කියන එක තමයි නිල නොවන වාර්තා සඳහන් කරන්නේ. දින ගණනාවක් පුරා පැවැත්වෙනවා මේ විරෝධතා. ඒ වගේම මේ තත්ත්වය නිසා, මේ දැනට පවතින මේ ගැටුම්කාරී තත්ත්වය නිසා සියරා ලියෝන් රාජ්‍ය වසර දශක කිහිපයක් පුරා යුද්ධමය තත්ත්වයන්ට, ඒ වගේම මේ වෝලෝඩ්ස්ලා යුද කල්ලි නායකයන්ගේ බලපෑමට ලක් වෙලා තිබිච්ච සියරා ලියෝන් රාජ්‍ය 2002 අවුරුද්දෙන් පස්සේ යම් ආකාරයක ස්ථාවර තත්ත්වයකට පත්වෙමින් පැවතුනා. නමුත් අපි දන්නවා මේ COVID-19 වසංගතයෙන් පස්සේ ඇතිවෙච්ච ගෝලීය තත්ත්වය මත විවිධ ආර්ථික මොඩලයේ විවිධ දුර්වලතා, අක්‍රමිකතා තියෙන රටවල් ඉතා ඉක්මනින් ආර්ථික ව්‍යසනයන්ට ගොදුරු වෙනවා. දැන් ඒ වගේ රටවල් 43ක් එක් සජ්ජාතික සංවිධානය මේ සහ මේ IM සංවිධානය ලෝක බැංකුව හඳුනාගෙන තියෙනවා ශ්‍රී ලංකාවද ඇතුළු. එතකොට දැන් ඒ දැන් මේ සියරා ලියෝන් කියන්නේත් ඒ වගේ රටක්. ආජන්ටිනාව ගත්තාම ආජන්ටිනාවේ නැවත වතාවක් උද්ධමනය ඉහළ ගිය තැන 69%ක් දක්වා ඉතාම වැඩි උද්ධමනයක් මේ වෙනට ආජන්ටිනාවෙන් වාර්තා. එතකොට මේ සියරා ලියෝන් කියන්නේත් මේ අපි මුහුණ දෙන අර්බුදේම තවත් එක් පැතිකඩක්. කියන්නේ දුර්වල ආර්ථික තත්ත්වයන් යටතේ තියෙන රටවල් ඉතා ඉක්මනින් මේ ව්‍යසනයට ගොදුරු වෙනවා. ලෝකයේ කොතනක ගත්තත් ජනතාව ජීවත් වෙන්නට සුදුසු පරිසරයක් තමයි බලාපොරොත්තු වෙන්නේ. නමුත් විවිධ හේතුන්, විවිධ රාජතාන්ත්‍රයන්හි පාලනයන්හි තත්ත්වයන් මුල් කරගෙන ඒ තත්ත්වය ජනතාවට නොමැති වී තිබෙනවා. ඒ තමයි ලෝකයේ ප්‍රවෘත්ති විමසා බලනකොට අපිට බොහෝ විට දකින්නට ලැබෙන පොදු කාරණය. ඉතින් කාල වේලාව අවසන් වී තිබෙනවා. අද දවසේ සියුදෙස නිමාවට පත් කරනවා. හැබැයි මේ බොහෝ තොරතුරුවල අලුත් යාවත්කාලීන වූ තොරතුරු ඔබත් එක්ක බෙදා හදා ගන්නට අපි හෙට දවසේදීත් බලාපොරොත්තු වෙන්න ඉන්නවා. ප්‍රවීණ විදේශ විත්ත විශාරක මාතෙවි.
ජේති ප්‍රසාද් දොඩංගුටගේ මහතාද දවසේදිත් මේ සියලු තොරතුරු සවිස්තරාත්මකව ඔබට ගෙනාවා. ස්තුතියි අදත් තොරතුරු ගැනීම සම්බන්ධයෙන්. එහෙමනම් අපි සමු කරන යහපත් වූ දවසක් ඔබට ප්‍රාර්ථනා කරමින්.